ಕಾಲದೀಪಯ. බුද්ධරත්නේත් ධම්මරත්නේත් සංඝරත්නේත් පිහිට ආශිර්වාදය හැම දෙනා හටම ලැබේවා. නැවත වාරයක් ඔබත් සමග සජීව ලෙසින් මා සම්බන්ධ වෙනවා ඓතිහාසික ඇත්කඳ විහාරස්ථානය සිට ඇතුගල් පුරවරය පුරාවටම ඒකාලෝක කරමින් අද දවසේදී ඇත්කඳ විහාරස්ථානයේ හිමිදිරි උදෑසන සිට මේ මොහොත දක්වා රැඳී සිටිමින් බොහෝ පින්කම් රාශියක් අපි ඉෂ්ට සිද්ධ කළා. අද වප් පොහොය දිනේ දවස කටින චීවර මාසය ආරම්භ වෙන උතුම් පොහොය දිනේදී තමයි මේ උතුම් වැඩ කටයුතු හැම එකක්ම මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වන්නේ. අද දවසේදී අපි තවත් සුවිශේෂී වැඩ කටයුත්තක් ආරම්භ කරන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා. හිරු ටීවී නාලිකාව හරහා පොහොය දින වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වෙනසක් කරමින් නාදය තාලය එකට එකතුකොට භාවමය හැඟීම් උද්දීපනීය වෙන ආකාරයෙන් කාව්‍යමය ධර්ම දේශනාවක් ඔබ වෙත තිළිණ කරන්නට මේ මොහොතේ පටන් අප සූදානම් වෙනවා. විශේෂයෙන් කවිය අවියක් කරගෙන සමාජයට යහපත් පණිවිඩයක් දෙන්නට අප මේ මොහොතේ පටන් උත්සාහ ගන්නවා. එය ඔබේ හදවතට බොහෝ සෙයින්ම දැනේවි. ඉතින් අද දවසේදී ඒ උතුම් පුණ්‍ය කටයුත්තට දායක වන්නට කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේදංකර විහාරාධිපති ආශිර්වාද අබතෙල් පහන් පූජාවේ නිර්මාතෘ, එවැගේම කාව්‍ය විශාරද පූජ්‍යපාද දීගල පියදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒ මහත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට සහභාගි වෙන හැටියට අපි ආරාධනා කළා. උන් වහන්සේත් එක්ක බොහෝ ධර්ම කරුණු කාරණා අපට ඉගෙන ගන්නට ලැබේවි. විශේෂයෙන් අද දවස වන විට අද ලෝකයේ දෙස බැලුවොත්, අද අපේ රට දිහා බැලුවොත් දෙමව්පියන් සමාජයෙන් ඈත් කරන දරුව කොට්ටාශයක් අද මේ මොහොත වන විට අපේ රට තුළ නිර්මාණය වෙලා දරුවන්ට දෙමව්පියන්ගේ අගය නැති වෙලා ගිහිල්ලා වැඩිහිටි නිවාස එන්න එන්න වැඩි වෙලා දෙමව්පියන් හුදෙකලා වෙලා දරුවෝ කාර්ය බහුල වෙලා. හැබැයි අපි හැම මොහොතකම මතක තියාගත යුතුයි ඒ අපි දෙමව්පියන්. අපි අද කෙලින් සිටගෙන ලෝකයේ ජීවත් වෙනවා නම් ඒ අපේ දෙමව්පියෝ අපිව හදපු වඩපු පෝෂණය කරපු නිසා. ඒ නිසා දෙමව්පියන්ගේ අගය කාව්‍යමය ආකාරයෙන් කියලා දෙන්නට අපේ හාමුදුරුවෝ සූදානම්ව සිටිනවා. එහෙනම් හැම දෙනාම සාදුකාරයක් දීලා අපේ හාමුදුරුවන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමු අප හැම දෙනාම වෙනුවෙන් කාව්‍යමය ධර්මදේශනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් දයල් මහත්මා, අද වක්පුර පසළොස්වක පොහොය දවසේ ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජ මහා විහාරස්ථ පුදබිමේ සිට හිරු ටීවී, එවැගේම හිරු FM නාලිකා තුළින් සුවහසක් ශ්‍රාවක සවන් යුග පහන් කරමින් අද ඔබට උතුම් කාව්‍යමය ධර්ම දේශනාවයි මෙසේ ගුවනට මුසු කරවන්නේ. ත්‍රිවිධ රත්නයේ සත්‍යානුභව බලයෙන් ඔබ හැමදෙනාටම හැම සැපතක් සිතක් ශාන්තියක්ම සැලසෙත්වා කියලා පළමු හැමෝම සාදුකාරයක් දෙන්න. කරුණාසාගර මෙත් මුදිතාකර සසර ගිනි නිවන අවිදු අඳුර නැසු දගම් රසය දුන් ලොව සනසන දියනා අසරණ සතුනට සරණ සදාලාන සෑසිපියානන්ගේ මම නම දිම් සිරි පාද පියුම් යුග සා
සාදු කියා බැතිනි බිය කරු සසරේ එතෙරට යන්නට වෙර වීරිය දරණා සියලුම සතුනට මග පෙන්වාලාන අවිදු අඳුර නාසනා කරුණා සීතල හදමැදුරක් ඇති බුදු හිමි දෙසුමෙතිනි අපි නම දිමු සදගම් සුවසාදන සාදු කියා බැතිනි සැදැහැතියන්ගේ පින් සිත වපුරන පින්කෙතකට සාම වූ සසර සියලු දුක් ලොවුතුරු නිවනින් සුවය ලබා දුරලු සැරියුත් මඟ මුගලන් පිළිවෙත ලෙස පැවතෙන ලොව සනසා අපි නම දිමු සිරිමත් මඟ සඟගාන සාදු කියා බැතිනි සිතින් ගත් ගුණෙන් මහා ලෙවන් සිත් පහන් කළ උතුම් බණපදයකට සවන් යුග යොමු කරන බැතින් බර සුපින්වතුනි ඇරඹීමට කලින් මෙහි කවි බණ කීම පෙර සිට පැවත එන සිරිතක් රැකදීම විය යුතු නිසා තව දුරටත් පැවතීම සිහිපත් කරමි දම් ආවවාදය දීම පින්වත එපා සිත ඇතට ගෙනියන්න කය වචනයේ සංවරකම රැකගන්න ඔබ බණ අසන බව ඈතට දැනගන්න සාදුකාරයක් පින්වත පතුරන්න සූදානමයි ඒ සදාගම් අසන්නට සැනසුම සතුට එක මොහොතක් ලැබීමට කරුණක් තිබෙනවා තව මට කියන්නට
තහනම් ඔන්න අද මෙතනදි නිදන්නට සිහිපත් කරන්නට ඉපදෙන භාවෙන් භාවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ බණ ඇසු පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ ධර්මශ්‍රවණාභිලාසි කාරුණික පින්වතුනි අද වක්පුර පසළොස්වක පොහෝ දින ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථ පුදබිමට එකතුණු ඔබ හැම කෙනෙක්ම මේ සැදී පැහැදී බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරනවාය කියන උදාර පින්කම සිදු කරගන්නට. එහි බලය අපමණයි. මේට 2000 ගානකටත් කලින් ඔබෙත් මගේ ශාස්ත්‍රෝ ලෞතුරා බුදුපියාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ 84 දහසක් ධර්මස්කන්ධයන්ගෙන් මේ ලෝකේ මිනිසාගේ ප්‍රශ්නවලට විසඳුම පෙන්නන උතුම් දහම් කරුණක් අද මේ ධර්මානුශාසනාව තුළින් ඔබට සරලව පැහැදිලි කර දෙන්නටයි මේ සූදානම. ඒ නිසා මේ හඬ ඇසෙන තෙක් මාන්නේ සිටින සදැහැති ඔබ හැම කෙනෙක්මත් නිවසේ සිට හිරු FM ගුවන් විදුලිය තුලින් එවැගේම හිරු TV නාලිකාව තුලින් මේ බණහන ඔබත් මේ කෙරෙහි ලැබියාවෙන් ධර්මශ්‍රවණය කරන්නට සූදානම් වන ලෙස අපි මෙත් සිතින් යුතුව අපි ඔබට සිහිපත් කරනවා. මේ තරම් බණ කියන රටක් එවගේම මේ වගේ බණ අහන රටක් මෙවැනි අපරාධ කරන රටකුත් මේ තුන් ලෝකේ තවත් නැති තරම්. කටකින් කියන්න බැරි කනකින් අහන්න බැරි ඉතා නරක සිදුවීම් මේ බෞද්ධ රටේ දැන් අපි මේ බණ කියන මොහොතෙත් සිදුවෙනවා. ඇත්ත ඒකයි. ඒ නිසා බණ කොච්චර ඇහුවත් වැඩක් නෑ. බණ අනුව ජීවත් වෙන්නයි අද අවශ්‍ය. අහන බණ හිතටගෙන ඒ අනුව දිවි පෙවෙත තනා සකසා පිළියෙල කරගෙන මෙලව ජීවිතේ සැනසිලා මැරෙන මොහොතෙත් සැනසිලා මරණින් මත්තේදී සතර අපා දුගතියන්ට අසු නොවි දෙව්මිනිස් දෙගතියේ සැප කෙලවර සාන්ත සුඛ ලක්ෂණ අමෘත මහා නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීම පිණිස කුසල් රැස් කර ගැනීම සඳහා මේ බණ නිමවන තුරුම ඔය ඇත්තු හැම කෙනෙක්ම සාවධානව මේ බණ අහනවා කියලා සාදුකාරයක් දෙන්න. සතර අතට මේ හඬ වීහි දේවා ගුවන්තලේ නින්නාද කෙරේවා දේව සවන් යුග පගන් කෙරේවා දෙවියන් හට මේ ඇරයුම වේවා මුළුතුන් ලෝකයේ වසනාවූ දෙවියන් හට ඇරයුම වේවා හැම දෙන සැනසුම ලැබුවා ඌ දහම්මසන්නට සිද්දේවා සමන්තා
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහුසන්තෝන බරති තං පරාභව මුකංති නොමදන්නාකාමින් වාරදේහි පැටලෙන්නේ කළවාරදට පසුවයි අපි ලත වෙන්නේ දුක් දෙන වැරදි නොම කෙරුවොත් මිනිසුන්නේ නැහැ සිත් වලට පීඩාවක් ඇතිවන්නේ මාතෘකා කරගත් ගාථාව හා සම්බන්ධ කරලා අද හිරු ටීවී තුලින් ප්‍රථම වරට කාව්‍යමය ධර්ම දේශනාවක් විකාශනය කරන අද දවසේදී ඔබට මා කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ නොයෙක් ජාතක කතා තුලින් බණ කතා තුලින් අම්මා තාත්තගේ වටිනාකම අසා ඇති ඔබට ඊට වඩා වෙනස් අපේ කාලේ කතාවක් කියන්න. ගලා ගලා යන දියධාරක්සේ අතිසයින් සුනිර්මල වූ දිලී දිලී සුපිපි පිපි වනින්ම දිලෙන කුසුමක් ලෙසින් සැබවින්ම සුන්දර වූ සරණ වෙන රිසින් අසරණ සතහට දෙරණම සැරසූ කරුණා ගුණයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් අති පාරිශුද්ධත්වයට පත් වූ දේශයක දයාබර වූ බැතින්බර සුපින්වතුනි දරුදරියනි අනන්ත වූ කරුණාව ගලන්නේ සමන්ත සක්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි
ඇයි නාසන්නේ අම්මාවරු ඇයි අද බාඩ ගින්නේ සිය දවසක් පැතු මං හද පුරලා විහිස මඟන් සීව දගාඩිය හෙළලා දරුවෝ මට නොබාලති යැයි කියලා මව්පියවරු යති හිඟ මං යදලා දැවී තැවී මේ සසර දුක් ගින්නේ කඳුළු බිබී මහා මග ඇවිදින්නේ සොඳුරු නදන ගුණ අමතක වෙන්නේ ගෙදර බුදුන්ටද මෙහෙම කරන්නේ මුළු සේසත දරුවන්ටම දීලා පියවරු සැනසෙති සෙනෙහස පාලා එනමුත් දරුවෝ එය වනසාලා සැනසෙති විමසනු මෙයද ආසාලා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මුල්තැනක් දී තිබුණේ දෙමාපියන්ට සැලකීම පිළිබඳවයි. ලෝතුරා බුදුහාමුදුරුව තරම් අපිට මේ අම්මාගේ තාත්තාගේ තිබෙන වටිනාකම නිවැරදිව පැහැදිලිව දේශනා කළ වෙනත් ශාස්ත්‍රෝවරයෙක් මේ තුන් ලෝකේ තවත් නැහැ. මේ ලෝතුරා බුදු කෙනෙක් මතු වුණේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නිසයි. බුදු කියන සංකල්පය තරුණයෙකුගේ මනසට ආවේ අම්ම කෙනෙක් හන්දා. එදා නැවක නැග මුහුදේ අද්දි චණ්ඩාති චණ්ඩ රැල්ලට මේ නැව මුහුද මැද දියබත් වෙද්දි නැවේ ගිය පණ කඳන් අර ජල කඳ මත මල කඳන් වී කෙහෙල් කඳන් මෙන් පාවෙනකොට අර තරුණයා තමන්ගේ ආදරණීය අම්ම කරේ තියාගෙන තමන්ගේ හැඩි දැඩි දෑත් වලින් ජල පහර කපා මහා සාගරය තරණය කරලා එගොඩහින් තිව්වා. එගොඩහින් තිව්වට පස්සේ අර අම්ම කියනවා මගේ පුතාට ලෞතුරා බුදු පදවිය ලැබේවා. මේ තරුණය කල්පනා කරනවා මේ මහා සාගරයටත් වඩා භයානකයි සංසාර සාගරේ. ඒක හන්දා අම්ම කළ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ඕන කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන එදා ඒ අම්මා දීපු වාග් ධාරාවේ අයෝමය පන්නරෙන් ලෞතුරා බුදු කෙනෙක් මතු වීමේ චිත්ත ධෛර්යයක් ඇති වුණා. ඒකෙන් ලෞතුරා බුදු කෙනෙක් මතු වුණා. කල්පනා කරන්න සාරා සංකේය කල්පලක්ෂයක් පුරා පාරමේ ධර්මයන් පූර්ණේ කරලා ලබාගත් මේ බුදු කියන වචනේ මහා සයුරේ ජලය පරයා ලේ දන්දි අහසේ තරු පරයා ඇස් දන්දි මහා පොළවේ වැලියට පරයා අඹු දරුවන් දි මහා මේරුවත් පරයා හිස් දන්දි ලබාගත් මේ බුදු කියන වචනේ ගෙදර අම්මට තාත්තට බුදු කෙනෙකුගේම ශ්‍රී මුඛයෙන් මහණෙනි දරුවනි ගෙදර ඉන්නවා ජීවමාන බුදුවරු දෙන්නෙක් වැඳුම් පිදුම් කරගනිලා කියලා දේශනා කොට වදාලේ මාතුක්ච පිතුක්ච මව සහ පියා යන දෙදෙනායි. නමුත් අද මේ සංකර සිතුම් පැතුම් වලින් පිරිච්ච ලෝකේ
සමහර දූ දරුවෝ නම් දැන් ඉතින් ටිකක් දියුණු වෙලා විවාහ ජීවිතවලට ඇතුළත් වෙලා භෞතික සම්පත් දියුණු වෙනකොට අම්මා තාත්තා අමතක වෙනවා. මගේ අම්මා තාත්තා මට කළ උදව්වක් නැහැ. අම්මා තාත්තා කළ පරිත්‍යාගයේ මොකද්ද? බලන්න අම්මා ගැන හිතලා. ඔබ මෙලොවට බිහි වෙන දවසේ ඔබේ අම්මා ජීවිතයේ මරණයත් එක්ක සටනක් ඇල්ලුවා. ඒ සටනින් අම්මා ජීවිතේ පරදුවට තැබුවා. මට කොතෙක් වද වේදනාවක්. මට මගේ ජීවිතේ නැති වුණත් මට කම් නැත. නොපෙනෙන කුස වැඩෙන දරු ගැබට විපතක් නොවි අද බිහි කරන්න ලැබේවා. ওই චේතනාවෙන් අම්මා ජීවිතේ පරදුවට තබලා ඔබ මෙලොවට බිහි වෙන වෙලාවේ ඇඟේ ලේ ටිකත් රුධිරයත් බිම හලා ගත්තේ විඳ නොහැකි මහා දුක්ඛන්දරාවක් විඳලයි. මෙලොවට බිහි කරලා ඉතුරු වෙච්ච ලේ කිරි බවට පරිවර්තනය කරමි. ඔබ පෝෂණය කරමි. ලැබෙන දේ කවල පොවල නව දොරකින් වැగిරෙන සෙමයි සොටුයි කබයි කඳුළුයි මලයි මුත්‍රායි ලෝකෙම පිළිකුල් කරනු. ලෝකෙ නෙමේ තමන්ටත් පිළිකුල්. ලොවක් පිළිකුල් කරන සෙමයි සොටුයි කබයි කඳුළුයි මලයි මුත්‍රායි අසරණ අහිංසක අම්මා කවරදාකවත් පිළිකුල් කළේ නැහැ. සෙනෙහසින් දෑතටගෙන තුරුලටගෙන සෝද සෝදා පිරිසිදු කොට දෙපයින් නැගිට්ටුවා. දෙපයින් නැගිට්ටවල කිරට වැඩෙන දරුවත් දරුවට කිරි දෙන මවත් රකගෙන පෝෂණය කරපු තාත්තට නෑ බඩගින්න දැනිලා. රැයක් දවාලක් නෑ කැතගුණක් වැටහිලා නෑ. කොන්ද කුදු ගැහෙනකම් ඇඟ රැලි වැටෙනකම් කළු කෙස් සුදු වෙනකම් දරුවෝ ගැන ජීවිතේ ගැනයි කල්පනා කළේ. පුතාට දුන්න තරුණකම තාත්ත ගත්ත නාකිකම. ඔය ඇමරිකන් සමාජවල ගගනගාමී කියන සමාජවල හඳට ගියයි කියන රටේ තෝව නෑ දරුවට කිරි ටික දෙන්නේ නෑ අම්මා තරුණකම වැහැරේ කියලා. අපේ බෞද්ධ සමාජේව නෑ. දුවට පුතාට ශක්තිය දීලා රූපයේ ස්වභාවය දුවට දීලා තමන් වයසට යනු මේක දැක්ක බුදුහාමුදුරු. ඉතින් බුදුහාමුදුරුවන්ටත් මේ දෙන්නගේ ගුණකඳ කියලා ඉවර කරගන්න බැරි හන්දා එක වචනයෙන් ගෙන හැරපෑව ජීවමාන ගෙදර බුදුන් අම්මා තාත්තා කියලා. හිතේ දුකට අඬන කලට මාසනසූ අම්මා වතේ කඳුළු කැට පිසදා උණුසුම දුන්නම්මා ගතේ රුහිරුලේ බිඳුරන් කිරට පෙරු අම්මා හිතේ වෙනත් දෙවියෙකු නැ මගේ දෙවියන් අම්මා ඇත පෙනෙන ඉරගඳ සෙන් එළිය සදන අම්මා මෑත ගලන ගඟුල විලස සිසිල බෙදන අම්මා සීත හිමේ පලවැලගෙන ආබෝසත් අම්මා විතරාගි බුදුන් වඳින ලෙස වඳිනෙමි අම්මා ඉරට කාලින් මුළු තැන් ගෙට පායන හිරු අම්මා රසට පිසු ආහාර ගෙනත් අපට කවන අම්මා කරට ආරන් නැලවූගැටි සිගිවෙනවා අම්මා පෙරට වඩා අගය දැනේ
මගේ ආදර අම්මා විතරාගේ ගුණ සුවඳට සමාන වූ අම්මා සීත හිමේ බවුන් වැඩු මෞදේවිය අම්මා ඇත ඉඳන් පුතේ කියා කතා කරන අම්මා ගීතනාදයකි ඇසුනේ අමතන විට අම්මා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී ප්‍රජාය අනුකම්පක බණපතේ පෙන්නනවා. දරුවන්ට අම්මා තාත්තා තරම් අනුකම්පා කරන වෙනත් කිසි කෙනෙක් මේ තුන් ලෝකෙ තවත් නැහැ. දැන් බලන්න 999 දෙනෙක් මරපු අඟුලි මාල කෙනෙක් කලේ කවුද? මේ ඉරිසියාකාර කුඩුකේඩු සමාජයයි. අහිංසක තක්ෂලාවේ දක්ෂම ශිෂ්‍යයා ගුරුවරයෙගේ හිත ගත්තා. දිසාපාමුක ආචාර්යවරයෙගේ හිත ගත්තා. කෙනෙකුගේ හැකියාව දියුණුව දිහා බලලා ඉරිසියාව ඇති වෙන්නේ අපේ මිනිස් සමාජෙ. හැකියාව දියුණුව දිහා බලලා අනිත් යහළුවන්ගේ හිතේ ඇති වුණා ඉරිසියාව. ඉරිසියාව කුමන්ත්‍රණයක් කළා. කුමන්ත්‍රණය ගුරුගෝලයා බිඳින එක. ඒකේ ප්‍රතිඵලය දක්ෂ අහිංසක යක්ෂයෙක් වුණා. ඕනම දක්ෂයෙක් නොමග ගියොත් යක්ෂයෙක් වෙනවා. ඒ යක්ෂය වෙච්ච කෙනා දක්ෂණය කරන්න බැලුවේ බුදුහාමුදුරුව විතරයි. කොසල් රජුරු අනබෙරයක් ඇව් අඟුලි මාල අල්ලල දුන්න කෙනෙකුට මෙච්චර ධනය තියෙනවා. මේ ගැහුණ අඟුලි මාලගේ අම්මට අහිංසක මගේ පුතේ කියාගෙන අඟුලි මාල හොයලා දුවන්න පටන් ගත්තා. යනකොට කිව්ව යන්න එපා අම්මා අඳුනන්නේ දැන් මිනී මරුවේ කමක් නැහැ. මිනී මරුව වුණත් මගේ පුතා මට හොඳයි කියලා යන්න යනකොට. එහෙම යන්න යන වෙලාවේ එදා හැමදණන් පිනවන මිහිකත සනහන ලෞතුරා බුදුහාමුදුරෝ මහා කරුණා සමාපatti ඥාණයෙන් ලොව දිහා බලනකොට දැක්ක රහත් වෙන්න බුදු පුතෙක් වෙන්න පින තියෙන කෙනෙක්. මේ පුතෙක් කළ අම්මා මරලා අවීචි මහා නිරයට යන්න කලින් මම යන්න ඕන. බුදුහාමුදුරුව එතනට වැඩම කළා. බුදුහාමුදුරුව අඟුලි මාල දැකලා එදා අඟුලි මාල බුදුහාමුදුරුව දැකලා ලේ පෙරණ කඩුවත් අතින් අරගෙන අඟුලි මාලයකුත් කරේ දාගෙන නැවතියන් ශ්‍රමණයා කියලා බුදුහාමුදුරුවන්ට කතා කරද්දී බුදුහාමුදුරුව එදා සමාජ වචන වලින් නෙමේ අඟුලි මාලට කතා කළේ අහිංසක මම නැවතුණා ඔබ නවතින්. ඔබේ අතීතය අහිංසකයි. අම්මා තාත්තා අහිංසක කියලා නම තියුවේ මේ වගේ මිනී මරුවෙක් කරන්නට නෙමෙයි. තවත් ඔබට ඉඩ තියෙනවා. එසේ කියා සුමගට යොමු කරද්දි බලන්න ආදරණීය අම්මා තමන්ගේ පුතා මිනී මරුවෙක් වුණත් කමක් නැහැ. මිනී මරුව වුණත් මගේ පුතා මට හොඳයි කියලා ගියේ කවුද? අහිංසකගේ අම්මා, අඟුලි මාලගේ අම්මා. අන්න අම්මගේ තියෙන උණුවීම. ඒකයි බණපොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රජාය අනුකම්පක කියලා. ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව යෝ මාතරංවා පිතරංවා ජින්නකං ගත යොබ්බනං. බොහෝ දරුව තමන්ට හැකියාව තිබියදී තමන්ගේ ආදරණීය මවපියා පෝෂණය නොකරයිද එය පිරිහීමට හේතුවන බවයි බණපොතේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ බිහි වූ අතිශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අපට යමක් ඉගැන්නුවා නම් අපි මේ මග ඔස්සේ ගමන් කරනවා නම් අපට කවරදාකවත් වරදින්නේ නැහැ. එදා වෙසක්දා ගසක් ළඟ බුදු ඇසක් පාදා සකල සත්ව සන්නිවාසේ ඇස් අරවා දොස් පෙන්නා බලයට ආයිබෝවන් කියලා මහ මැදුරකින් එළියට ගිහින් පරාජිත ලෝකේ අපරාජිතත්වයට පත්වී යථා භූත ඥාන දස්සනෙන් ලෝකයේ දේශ තුලනාත්මකව විමර්ශන බුද්ධියෙන් පෙන්වා වදාළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශු බුදුබණ පදයක් මෙතුවක් වෙලා ශ්‍රවණය කිරීම තුළින් ඔබ අප හැමගේම සිත් සතන් තුළ කුසල් සිතුවිලි පහළ වුණා. පින් සිතුවිලි උපන්න ඇති වුණ කුසල චේතනා සමුදාය ඔබේ මෙලව ජීවිතයේ සහනයටත් සංසාරික ජීවිතයේ සූපත් භාවයටත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින්
රැස්කර ගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් මළගේ ඥාතීන්ටත් ඔබ අප සෑම දෙනාටත් හේතු වාසනා වේවා. අවසානයේ අජර වූ ජරාවක් නැති, අමර වූ මරණයක් නැති, සාන්ත වූ සුව කෙලවර නැති උතුම් නිවනම සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ විදියට ධර්මානුශාසනාව නිමා කරමු. කැපකොට දිවිය අප වෙනුවෙන් පියානෙනි, මව වෙත සවිය දුන් නිති මගේ පියානෙනි, තුන් තිස් පැයේ වෙගේසුණු මගේ පියානෙනි, කප්රුක ඔබයි අප නිවසේ පියානෙනි, කරගැට නැගෙන තුරු දෑතේ වෙහෙසීලා, කුසගිනි දැනෙන මුත් ලෝකෙට හංගාලා, ඇල්දිය බිඳෙන් ඒ කුසගිනි පිසදාලා, බරටම අරන් ආවේ ඔබ සැනසීලා, යොමු කෙරුවට දගමට අවදානය පුද දෙමි මේයා සිරි කුසලානය, කුරු නැගල කිව් බන අවසානය, හිමි වේවා සැමටම නිර්වාණය, සාදු සාදු සාදු. සිළු දිනාටම රත්නත්‍රයේ පිහිට ලැබේවා. අම්මා තාත්තගේ ගුණ කාව්‍යමය සුගායනාවක් ලෙසින් බොහොම අපූර්වට අපේ හාමුදුරුවෝ අපිට කියලා දුන්නා. විශේෂයෙන් මාතුපෝසක ජාතකයත් ඒ වගේම අඟුලිමාල චරිතයත් උදාහරණයට අරගෙන උන්වහන්සේ දෙමෝපියන්ගේ වටිනාකම අපිට කියලා දුන්නා. ඉතින් මේ හරහා අද මේ මොහොත වන විට දෙමෝපියන්ට සැලකීමේදී ඔබෙන් යම්කිසි අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, දෙමෝපියන් රැකබලා ගන්නට බැරි වුණා නම්, ඒ වැරද්ද අඩුපාඩුව අද පටන් හදාගන්න මතක් කරගන්න. අද අපි මේ තැන ඉන්නේ දෙමව්පියෝ හින්දා කියන හැඟීම හදවතේ පෙරදරි කරගෙන දෙමව්පියන් ආදරයෙන් රැකබලා ගන්න. අපේ හාමුදුරුවන්ට අපි නැවත වාරයක් සාදුකාරයක් දීලා ආශිර්වාද කරමු. අපේ හාමුදුරුවන්ට චිරජීවනය ප්‍රාර්ථනා කරමු. අපි එළඹෙන පොහොය දිනය දවසේදීත් ඔබ වහන්සේගේ සුගායනීය ධර්ම දේශනාව ඇහුම්කන් දෙන්නට සූදානම්. එසේනම් ඇත්කඳ විහාරස්ථානය සිට මේ මොහොතේදී අප සූදානම් වෙනවා සමුවර ගන්නට. තවත් වටිනා කියන ධර්ම කරුණු ඔබ වෙත ගෙනෙන සාකච්ඡාවකට මෙතනින් පසුව ඔබට එකතු වන්නට පුළුවන්. එසේනම් මා සූදානම් මේ මොහොතේදී සමුවර ගන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. හිරෝ ධර්ම ප්‍රදීපය.